ගේ මතක සවන් පිනනා අඩහෝරාව ආයිබෝවන්, දැන් වෙලාව රෑ 7යි. සුබ සැන්දෑවක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. දවසේ ආදරණීයම හෝරාවක ආරම්භයයි මේ. ඉතින් අදත් පුළුවන් ඔය හිතේ තියෙන ආදරණීය මතක අවසන්. ඒ ආදරෙත් එක්කම ඔයත් එනවද මාත් එක්ක අතීතයට ගිහින් එන්න යන්න? ආදරේ කියන අකුරු හතරට පුළුවන් ඕනම ජීවිතයකට පණ දෙන්න වගේම ඒ ජීවිතේ සම්පූර්ණයෙන්ම මරා දාන්නත්. මාව අහගෙන ඉන්න ඔයාට අදත් අඩ හෝරාවක්ම තියෙනවා ආදරයෙන් ජීවත් වෙන්න. කොහොමද ඉතින් මේ වැහිබර කාලගුණයත් එක්කම කෝෆි උගුරක රස බලන ගමන් හදවතට දැනෙන හඬකින් ගීතයක් අහනකොට දැනෙන හැඟීම? ඒක හරිම සුන්දර අත්දැකීමක් නේද? එයා යාකාරයි, මෙයා මෙයාකාරයි, ලෝකය ගෝලාකාරයි, මිනිස්සු විවිධාකාරයි කියලා දවසක් මම කියවපු නවකතාවකින් මට හම්බුණා. ඉතින් මේ විවිධාකාර මිනිස්සු අතරේ නොමියෙන හඬක් තියාගෙන ඔබේ දෙසවන් සනසන සංගීත තරු අතර එක් චරිතයක් තමයි අදත් ඔබේ දෙසවන් පිනවීමට අපිත් සමග එකතු වෙන්නේ. ඇගේ හඬින් ඈ ලැබූ ජනප්‍රියතාවය අදටත් නොවෙනස්ව පවතින්නේ ඇගේ ඒ නිහතමානීකම නිසාවෙන්ම වෙන්නේ. නොමියෙන ගී මතක හරහා හැමදාමත් අපි ඔබට සුවිශේෂී හඬක් හිමි චරිතයක වතගොතගෙන එනවනේ. ඇය ගැන කිව්වොත් ඒ සුමිහිරි හඬින් දශක ගණනාවක්ම රසක සිත් පිනවන චරිතයක්. අදටත් ඒ හඬ නොවෙනස්ව පවතින්නේ ඒ නිසාවෙන්ම වෙන්නේ නැති. කවුද මේ? ඈ ජනප්‍රිය ප්‍රවීණ ගායන ශිල්පිනියක වගේම දක්ෂ සංගීත ගුරුතුමියක විදිහට සේවය ඉටු කරන වසන්තා තිලකාංගනී මහත්මිය. ආයිබෝවන් ඔබතුමියට. ආයිබෝවන්. කොහොමද මේ දවස්වල ජීවිතේ? මේ දවස්වල නම් ටිකක් නිදහසේ ඉන්නවා. අලුත් නිර්මාණ කීපයකුත් මේ දවස්වල වෙමින් පවතිනවා. ගීත කීපයක් පටිගත කරන්නටත් තියෙනවා. බොහොම නිදහසේ සංගීත කටයුතු එන විදිහට බාර අරගෙන සතුටින් ඉන්නවා. අපි හැමෝම දන්න විදිහට ඔබතුමියගේ කතාව පටන් ගන්නේ කෑගල්ලෙන්. ඔබතුමියගේ මව ගුරුවරියක්, පියා චිත්‍ර ශිල්පියෙක්. එතකොට ඔවුන් දෙදෙනාගේ දියණිය ගායිකාවක් වුණේ කොහොමද කියලා දැනගන්න අපිත් ආසයි. ඔව්, මගේ අම්මා ගුරුවරියක්, ඉංග්‍රීසි ගුරුවරියක්. තාත්තා චිත්‍ර ශිල්පියෙක්. ඉතින් ඒ දෙන්නට මුලින්ම ලැබුණු දුව තමයි මම. මට පුංචි කාලේ ඉඳලම ගීත ගයන්නට හැකියාවක් තියෙනවා කියලා මගේ දෙමව්පියන්ට තේරුණා. ඉතින් ඒ අනුව තමයි පුංචි කාලේ ඉඳලම මට ගුරුවරියක් ලැබෙනවා. අවුරුදු 7 විතර ඉඳලා ඉන්ද්‍රාණි කුලතුංග කියලා අම්මගේ යාළුවෙක්ගේ සහෝදරියක් ඇය. ඉතින් එතුමිය තමයි මගේ ජීවිතේ පළවෙනි සංගීත ගුරුතුමිය විදිහට මට මගේ ජීවිතේදී ලැබෙන්නේ. ඉතින් එතුමිය තමයි පස්සේ කාලෙකදී මගේ මවට කියන්නේ, අනාවැකි කියන්නේ, මම කවද හරි දවසක ලංකාවේ ජනප්‍රිය දක්ෂ ගායිකාවක් වෙනවා කියලා. ඉතින් ඔය අනුව තමයි මේ සංගීත ගමන මගේ පටන් ගන්නේ. මොකද ගෙදරින් තමයි මේ සංගීත ගමන පටන් ගන්නේ. මගේ අම්මටත් ගීත ගයන්න පුළුවන්, තාත්තටත් ඩෝල්කි වාදනය කරන්න පුළුවන්, ගීත ගයන්න පුළුවන්. මං හිතන්නේ ඒ ආවාසය මගේ මේ ගමනට මහත් පිටුවහලක් වෙන්නේ නැති කියලා මං අදටත් විශ්වාස කරනවා. මට මතකයි පුංචි කාලේදී තාත්තා වැඩ කළේ කොළඹ. ඔහු නවතැන අරගෙන තමයි කොළඹ රැකියාව කළේ. ඉතින් මාසිකට සතියකට පාරක් ගෙදර එනකොට අපේ ගෙදර පැවැත්වුණා පැදුරු සාජ්‍ය. ඉතින් මේ පැදුරු සාජ්‍ය තුළින් තමයි මගේ මේ ගායන කුසලතාවේ තව තවත් වර්ධනය වුණේ. මට මතකයි එකෝඩියන් රාජා කියලා දමිළ වාදන ශිල්පියෙක් හිටියා. ඒ වගේම කණ්ඩායමක් හිටියා. මේ කණ්ඩායම තාත්තා ගෙදර ආවහම ඇත්තටම කට්ටියම ඇවිල්ලා ගෙදර තියෙන ඒ පැදුරු සාජ්‍ය තමයි මගේ මතකයේ තියෙන සුන්දරම ඒ කාලවකවානුව.
ප්‍රදේශයේ තියෙන සියලූම වැඩසටහන්වලට සංගීත ප්‍රසංගවලට මට මතකයි පුංචි කාලෙදී පන්සලේ තියෙන මේ උත්සවවලට මගේ තාත්තමාව හැම තැනකටම එක්කන් යනවා. ඉතින් ඔහොම ආපු ගමනක් තමයි පුංචි කාලේ ඉඳලා මං පස්සේ කාලෙදී සංගීත විෂය දැනුම ලබාගෙන මේ තරම් දුරක් එන්නට පිටුහලක් වුණේ. එදා කියපු ඒ අනාවැකිය අද වෙනකොට සැබෑවක් බවට පත් වෙලා තියෙනවා. මේ විදිහට ගායන ශාස්ත්‍රයට පෙරැත්ත කරමින් හිටපු ඔබ අවුරුදු 23 දී පමණ සංගීත ගුරුතුමියක් ලෙස කටයුතු කරනවා. ඒ අතරම අවුරුදු 14ක් පමණ ගුවන් විදුලියෙන් විතරක් මහපු ගීතයක් අද දක්වා ජනප්‍රිය වුණා කියවොත් ඒක පුදුමයක්. නමුත් ඒක සැබෑවක්. මේ ගීතය අවුරුදු 14ක් පුරාවට ගුවන් විදුලියෙන් නැසී රූපවාහිනියෙන් දකින්න ලැබෙන්නේ ඒ සඳහා 2001 වසරේදී කළ රූප රචනයක් මගින්. මොකද්ද මේ ගීතේ පසුබිම්? ඔව්, ඇත්තටම මේ එපා තවත් ගීතය නිර්මාණය වෙන්න හේතු සාධක වෙන්නේ 1987 වර්ෂයේදී ලංකාවේ සිංලංකා ආයතනය මගින් ආධුනික ගායක ගායිකාවන්ට සංගීත ශාස්ත්‍රයට එන්නට දොරගුළු විවෘත කරනවා. ඉතින් මේ තරඟයක් කැසට් පටයක් සිංලංකා ආයතනය මගින් ඉදිරිපත් කරනවා ජනප්‍රිය ගීතවල අනුවාදන. ඉතින් ඒ අනුවාදන ඇතුළත් කැසට් පටය අරගෙන අපිට තිබ්බේ ඒකට අපේ හඬ, අපි කැමති ගීතවලට අපේ හඬ පටිගත කරලා එතනට බාර දෙන්න. ඉතින් ඇත්තටම මේ අවස්ථාවේදී මම ආදරෙන් සිහිපත් කරනවා මගේ තාත්තා නවතැන් ගත්ත ඒ ගෙදර රාගම 20 පවුල, ඒක සංගීත පවුලක්. ඒ පවුල තමයි මට මේ වෙලාවේදී ඇත්තටම උදව් කරන්නේ. මොකද ඒ පහසුකම් මගේ ගෙදර තිබ්බේ නැති නිසා මගේ තාත්තා ඒ ගෙදරට මාව එක්කන් යනවා. ඉතින් රැක් කෙළ වෙනකොට මේ ගීත තුනක් මම පටිගත කරනවා. නන්දමාලි මහත්මියගේ ගීතයකුත්, ඒ වගේම චන්ද්‍රලේඛා මහත්මියගේ ගීතයකුත්, මාලනී බුලසිංහල මහත්මියගේ ගීතයකුත් තමයි මම ගීත තුනක් මම ගායනවා මගේ හඬ කවනවා. ඉතින් එතනට බාර දීපම් මම ඒ දහස් ගානක් අතරින් මං ඇතුළු ශිල්පීන් තවත් 5 එක්ක 6 තේරෙනවා. ගායිකාවන් 3 අලුත්ම ගායකයන් 3. ඉතින් ඔය වෙලාවේදී තේරිච්ච අපිට ඒගොල්ලෝ තෑග්ගක් දෙනවා අලුත්ම නිර්මාණය ඇතුළත් කැසට් පටයක් වෙළඳපළට නිකුත් කරන්න. ඉතින් එතෙන්දි තමයි ඇත්තටම මට මේ වාසනාවන්ත ගීතය ලැබෙන්නේ. බඳුල නානායකාරවසම් මහත්මයා ලියපු, ඒ වගේම මුළු කැසට් පටයම සංගීත නිර්මාණය කළේ රෝහණ වීරසිංහයන්. අනිත් ගීතය තමයි මට ලැබෙන කුලරත්න ආර්යවංශයන් ලියපු පෙලින් පෙලසදී කියන ගීතය. ඉතින් මේ ගීතෙත් එක මං ගයනවා. ඊට පස්සේ තමයි අවුරුදු 14ක් මේ ගීතය ගුවන් විදුලියෙන් මහා ජනප්‍රියතාවයක් ලබමින් ප්‍රචාරය වෙනවා. හැබැයි මේ පුංචි රටේ කවුරුත් දන්නේ නැහැ මේක ගයන්නේ වසන්ත තිලකාංගනී කියලා. ඔහොම අවුරුදු 14ක් ඇහිච්ච ගීතය 2001 වසරට පාතබන වෙලාවේදී ජාතික රූපවාහිනිය මගින් රවීන්ද්‍ර මුණසිංහන් වසරාන්ත සංගීත තිලින කියලා සංගීත වැඩසටහනක් ඉදිරිපත් කරනවා. ඉතින් බොහොම අසීරුවෙන් මේ කාලේ දුරකථන නැහැ මට තිබ්බේ නැහැ. ඉතින් මාව අසීරුවෙන් හොයාගෙන මගේ රුව මේ රටේ මේ සංගීත රසික හදවත්වලට ඒ දැස් ඉදිරි පිටිට ගේනවා. ඉතින් එදා පටන් තමයි ඇත්තටම 2001 වසරේ පාතබන මොහොතේ තමයි මගේ රුව මගේ රසිකයන් දැකගන්නේ. එදා පටන් අද මේ දක්වා කියන සතුටේ මේ ගීතය අදටත් මේ විදිහට පවතිනවා. වසන්ත තිලකාංගනී තාමත් මිනිසුන්ගේ හදවතේ ජීවත් වෙනවා. ඒ තෝරා ගැනීම නිසා අදටත් එදා වගේම ඔබ මුළු රටක්ම හඳුනන ආදරණීය හඬකට හිමිකම් කියන චරිතයක් බවට පත් වුණා කීවොත් මම නිවැරදි නේද? ඒ සුමිහිරි හඬින් ඔබේ රුව දකින්නට රසික හදවත්වලට අවස්ථාව ලැබීමෙන් මේ ගීතය සමග අදටත් ඔබ අප හැමෝම බැඳී තිබෙන්නේ පුදුමාකාර විදිහට. විශේෂයෙන්ම මේ ගීතය අහනකොට කාන්තාවක් තරුණියක් විදිහට ආදරයෙන් පැරදුණු විරහ වේදනාව දැනුණු අයෙකුට නම් මේක තවත් එක බෙහෙතක්. තවත් වරක සුන්දර මතකාවර්ජනයක් වෙන්න පුළුවන්. ගයිමද මේ ගීතය කොටස? ඔව්, පොඩි කොටසක් මං ගයන්නම්. ඉපා තවත්
ඔබ මාරවටන්නට ඇගේ සෙවන මුදු මල්යහනාවක් නම් ඒ මල්යහනී ඔබ සෙත පෙනු මැනවී අඳුරු මතකයෙන් මට සමුදෙනු මේ ගීතේ ලියන්නේ බන්දුල නානායක්කාර වසම්, සංගීතවත් කරන්නේ ආචාර්ය රෝහණ වීරසිංහයන්, මේ හඬ වසන්තා තිලකාංගනී. තවත් ඔබ මාරවටන්නට ඇගේ සෙවන මුදු මල්යහනාවක් නම් ඒ මල්යහනී ඔබ සෙත පෙනු මැනවී අඳුරු මතකයෙන් මට සමුදෙනු මං මෙතන ඉන්නේ මගේ කතාව මේ විදිහට විසඳුණු නිසා කියලා කියන්න පුළුවන් වෙන අවස්ථා ජීවිතේ අපි හැමෝටම තියෙනවා. විශේෂයෙන්ම කාන්තාවක් කියන්නේ ජීවිතේ කොච්චර බාධක හැලහැප්පීම් තිබුණත් ඒ සියල්ලට මුහුණ දෙමින් අභියෝග ජය ගන්න තරම් හැකියාවක් තියෙන චරිතයක්. එහෙම ජීවිතේ ජයගත්තු චරිතයක් තමයි වසන්තා තිලකාංගනී කියන්නේ. ඇගේ ඒ මිහිරි හඬේ වදගුත් තමයි ඔබ මේ මාත් සමගින් බෙදාගන්න. ඇගේ හඬට ජීවේ දුන් මුහුණු පොතෙන් ජනප්‍රිය වුණු ගීතයක් තමයි සරසඳකින් කියන්නේ. මේ ගීතය ගැනත් අපි චුට්ටක් කතා කරමු. ඇත්තටම සරසඳකින් ගීතය ගැන මගේ හදවතේ තියෙන හරිම සතුටක්. ඒ වගේම තමයි කමනී සුරවීර ලියපු තවත් ගීතයක්.
මගේ හඬින් ගායනට මට අවස්ථාව ලැබුණා. ඒ මතක බණ කියන ගීතේ මේ ගීත දෙකම ඇත්තටම රසිකයන් බොහොම ආදරෙන් මේ වෙනකොට වැළඳගෙන තියෙනවා. ඒක ඇත්තටම ඇයටත් කමිනි සුරවීර ඒ ගීපද රචකාවියටත් මේක මහත් ආලෝකයක් වුණා කියලා මම හිතනවා. සතුටින් ඒ ගීත දෙක ගයපු විදිහ මම කියන්න කැමතියි මේ වෙලාවේදී. කොරෝනාවෙන් හැමදේම වෙනසකට මග කියනකොට මුහුණු පොතෙන් ඇයට හිමි ත්‍යාගයයි මේ. මෙහි ගීපද කමිනි සුරවීර, සංගීතයේ සපයන්නේ විශාරද දර්ශන වික්‍රමතුංගයන්. සරසඳකින් සෙනෙසොයන අමාරයකින් කඳුළු හෙළුවා, සිතේ කුණකින් පැතුම් සඳවා, සෙනෙහි පියුමන් පරහැනිලා. සරසඳකින් සෙනෙසොයන අමාරයකින් කඳුළු හෙළුවා. සඳකින් සෙනෙසොයන අමාරයකින් කඳුළු හෙළුවා, සිතේ කුණකින් පැතුම් සඳවා, සෙනෙහි පියුමන් කරහැනිලා. සරසඳකින් සෙනෙසොයන අමාරයකින් කඳුළු හෙළුවා. සමගින් දෙසවන් ආදරයෙන් පිනවන්නට අප සමග එක්වන්නේ හදවත් සොරාගත් ඒ ආදරණීය හඬ වසන්තා තිලකාංගනී. ඇගේ කතාවයි ගීතාශ්‍රයෙන් මේ ඔබ අහගෙන ඉන්නේ. ඉතින් ඒ වාගේම ලස්සන ගීතයකට තමයි අපි දැන් යන්න හදන්නෙත්. ಭಾರತೀಯ සාහිත්‍යයේ අපූර්ව පෙම්වියලක් වන රාධා ක්‍රිෂ්ණ ප්‍රේම වෘතාන්තය අපි කවුරුත් දන්නවනේ. ඒ ශෘංගාරාත්මක ප්‍රේම කතාව ගැන ලියවුණු මේ ගීතේ මගහැර යන්න බෑ අපිට. මේ ගීතේ නිර්මාණය වෙන්නේ කොහොමද? මේ හිමදේවී හිමාලයේ කියන ගීතය ඇත්තටම 2005 වර්ෂයේදී
නිල් කැටවැස්ස කියන සංගීත තැටියට තමයි මට ගයන්නට අවස්ථාව ලැබෙන්නේ. ගීතය ලියන්නේ තම්මික බණ්ඩාරයන්. එතුමා මගේ නිවසටම ඇවිල්ලා 2005 වර්ෂයේදී මට ආරාධනා කරනවා මේ ගීතය ගයන්නට. ඉතින් හරිම අද වෙනකොට ඉතාම විචාරාත්මක ගීත ගොඩේ තියෙන ඉහළම තියෙන ගීතයක් හැටියට මේ ගීතය හඳුන්වන්නට පුළුවන්. ඇත්තටම හරිම ශෘංගාරාත්මක ගීතයක්. ඒ වගේම මහ ගැඹුරක් තියෙන ගීතයක්. සතුට වෙනවා අදට මේ වගේ ගීතයක් මට ගයන්නට අවකාශය ලැබුණට. ඒ වගේම ගීතය ගයන්නට මට අවස්ථාව ලැබෙන්නේ ප්‍රවීණ සංගීතවේදී ගායන ශිල්පි අමරසිරි පීරිස් මහත්මයත් එක්ක. ගීතය සඳහා සංගීතය සපයන්නේ විශාරද ඩෙනිස්ට පෙරේරා සංගීතවේදියානන්. මේ ගීතයත් ඉතින් මගේ ගීත ගොන්නේ තියෙන ඉහළම තියෙන ප්‍රතිචාර ලබන ගීතයක් හැටියට මට හඳුන්වන්නට පුළුවන්. මේ විදිහට රාධා ක්‍රිෂ්ණ ආදරය සියුම් ලෙස ශෘංගාරයෙන් දෙසවන් මුසපත් කරන්නේ අමරසිරි පීරිස්ගේ හඬ සමගින් වසන්තා තිලකාංගනි. මෙහි පද රචනය ධම්මික බණ්ඩාර. සංගීතවත් කරන්නේ ධනුෂ්ක පෙරේරා. නොමේන ගී මතක හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙන කැටි බලන්න රාධා සුළඟ හමයි සීතල සාදා සීතල නගාවතුරන ඔය හදවත් නීල ජලාසේ පීනන මේ ස්වර්ණ හංසයෝ අකීකරුද මෙතරම් රාධා දියවි හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙන කැටි බලන්න රාධා පොඩි වී ඉකිලන මේ හෝ පලු යහන් තලාවේ සඳදිය මිනි මෙවුලට වැටිලා දැස නිලංකාරයි රාධා ගිලිහි ගිය දෙන් මිනිකට දැස වසා ඉන්නම් ක්‍රිෂ්ණා දියවි හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙන කැටි බලන්න රාධා සුළඟ හමයි සීතල සාදා
මේදක්වා අවුරුදු 40ක් පුරාවට වාදක මැඩලමින් ශක්තිමත් කාන්තාවක් විදිහට මේ ආපු ගමනේ ඒ පියවර දෙස ආපසු මදක් හැරි බලන විට කොහොමද දැනෙන්නේ? ඔව්, දැන් මං ඇත්තටම සංගීත ශාස්ත්‍රයට අවතීර්ණ වෙලා අවුරුදු 40ක් පමණ වෙනවා, කියන්නේ දශක 4කට වැඩි. මොකද මම ගුවන්විදුලියට සම්බන්ධ වෙන්නේ 1982 දී. ඒ ශ්‍රේණියේ ගායිකාවක් බවට පත් වෙන්නේ ඒ කාලවකවානුවේදී. ඉතින් එතෙක් මෙතෙක් මේ ආපු ගමන තවත් දුර යන්න, ඉතින් මට මගේ හඬ පණ තියෙනකම් ගායනට තමයි මගේ එකම අරමුණ තියෙන්නේ. මේ ගෙවපු කාලයේ දිහා බලනකොට මේක ඇතුලේ ගොඩාක් තියෙනවා, මගේ තියෙන දුෂ්කර ගමනක මතක විතරයි මට මතක් කරන්නට තියෙන්නේ. ඇත්තටම ඒ අධික කටුක ජීවිතයක් තමයි මට ගෙවන්නට මගේ මොකක් හරි දෛවයේ තියෙන සරදමකට මට අවස්ථාව ලැබෙන්නේ. ඒත් මම හැම තැනකින්ම අද වෙනකොට නිදහස ලබාගෙන ශක්තිමත් වෙලා මට දරුවෝ දෙන්නේ කියන අම කෙනෙක්. ඉතින් මං දරුවෝ දෙන්නත් බලාගෙන මේ ගමන තවත් දුරට යන්නට ශක්තිය ධෛර්යය අරගෙන තියෙනවා. ඇත්තටම කියනවා නම් මට මං ගැන සතුටුයි එක අතකට. මොකද මෙච්චර එහෙම තමයි, මිනිස්සුෙකුට මේ ජීවිතේ අපි නොහිතන දේවල් වලට අපිට මුහුණ දෙන්න වෙනවා. මේ ජීවිතේ ලැබුණාම ඒක මටත් තවත් කෙනෙකුටත් වෙන්න පුළුවන් දෙයක්. ඉතින් මේ හැම දෙයක්ම මම දරාගෙන ඉවසගෙන ගැහණියක් හැටියට සහ අම්ම කෙනෙක් හැටියට මේ ආපු ගමන ගැන ආඩම්බරයක් වගේම සතුටක් මගේ හිතේ තියෙනවා. ඉතින් මගේ හඬ පණ තියෙනකන් මගේ හඬ අහන්න බලාගෙන ඉන්න මේ රසික රසිකාවියන්ට මගේ මුදුනේ ඉන්න ඒගොල්ලෝ තමයි, මොකද මාව අද මේ දුරට මාව ඔසවලා තබලා තියෙන්නේ මගේ හඬ අහන රසික රසිකාවියන් වගේම මගේ වටේ ඉන්න මගේ හිතවතුන් මගේ කියන පිරිස. ඉතින් අතලොස්ස තමයි මාව මේ දුරට බලාගන්නේ, රැකගන්නේ. ඉතින් සතුටුයි ඒ හැම දෙයක් ගැනම. සතුටින් මං ජීවිතේට මුණ දීලා මේ ජීවිතේ ඉවර කරන්න තමයි මගේ එකම බලාපොරොත්තු. ඉතින් අද දවසේ ආදරේ පිරුණු හිත්වලට ආදරේ මතක අවසන්න ඔබේ දෙසවන් පිනවන්න අපිත් සමග එකතු වූ ආදරණීය හඬත් සමග අදට ඔබෙන් සමුගෙන යන්න වෙලාව හරි. ඔබතුමියගේ ජීවිතයේ සියලු පැතුමන් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි හදවතින්ම සුබ පතනවා. බොහොම ස්තුතියි අපිත් සමග එකතු වුණාට. ඇත්තටම මමත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා නොමියන ගී මතකවලට මාව මේ විදිහට සම්බන්ධ කරගෙන ඒ සොඳුරු අතීතය අවසමින් මේ කතා බහ ගෙන යන්නට ආරාධනා කළාට සෞම්‍ය ඇත්තටම ඔබට ස්තුතිවන්ත වෙනවා. මම බෙහෙවින්ම සියලුම දෙනාට ස්තුතියි. එහෙනම් සතුටින් පරිස්සමින් hina වෙලා ඉන්න හැමෝගෙම සිහින ඉටුවන සුවදායි රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් ලබන සතියන්තයේ හරියටම රාත්‍රියේ 7ට නොමියන ගී මතක සමගින් ඔබව මුණගැසීමේ බලාපොරොත්තුවෙන් සමුගෙන යනවා. ආදරේ මාව හන් හිටියට මම ඔයාලගේ සෞම්‍යා. ගී මතක සවන් පිනනා අඩ හෝරාව